1861 ආසාත්මිකතා පාලන රෝහලක් ලෙස ආරම්භ කෙරුණු මෙම රෝහල අද වන විට සියලු පහසුකම් වලින් සමන්විතයි. මධ්‍යම පළාත ප්‍රමුඛව උතුරු මැද, ඌව, නැගෙනහිර, සබරගමුව සහ වයඹ පළාත්වල රෝගීන් සඳහාද මහනුවර ජාතික රෝහලෙන් ප්‍රතිකාර කෙරෙනවා. එමෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි සඳහා අනුපත් වෛද්‍ය නිලධාරීන් සහ පශ්චාත් උපාධිධාරී අභ්‍යාසලාභීන් පුහුණු කරන ආයතනය වන්නේද මහනුවර ජාතික රෝහලයි. මහනුවර හෙදපුහුණු පාසල පාලනය වන්නේද මෙම රෝහල යටතේ. ශල්‍ය වෛද්‍ය ඉතිහාසයේ පළමු හදවත් බද්ධ කිරීම 2017 වසරේ සිදු කෙරුණා. ශරීර අවයව බද්ධ කිරීමේ විශේෂ ඒකකයක්ද මෙහි ක්‍රියාත්මකයි. හදවත් සත්කම්වලට අවශ්‍ය ස්ට්‍රෙන්ත් රෝගීන් හට නොමිලේ ලබා දීමද මෙහිදී සිදු කෙරෙනවා. හෘද සත්කම් නොකඩවා ඉටු කරන හෘද ප්‍රතිකාර ඒකකයක්ද මහනුවර ජාතික රෝහල සතුයි. මෙම රෝහලේ හදිසි මානසික වකුගඩු ප්‍රතිකාර ඒකකද පවතිනවා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරියන නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා රාජද සේනරත්න, ලක්ෂ්මන් කිරියල් යන අමාත්‍යවරුන්, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා.